මේ වීඩියෝ එක අපි බලන්නේ කොහොමද Java වල post implementing සහ pre implementing කියන දෙක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මේ build salute version එක මම ළඟදී තමයි download කරේ. මම මේකේ Java ෆයිල් එකක් හදාගත්තා. හරිද? මේ Java ෆයිල් එක හදන්නේ file new ගිහිල්ලා මෙතන අද ගිහිල්ලා Java ෆයිල් select කරලා මෙතන අවශ්‍ය කරන name එක දෙනවා. फाइल नेम के दुनिया फिनिश करा है ये वाली हद आगे तक आता है मैं तीन तो यहाँ पे नहीं आता आप खाली बालू मैं के गया अदर जैसे जावा फाइल क्लिक करा नेक्स्ट मित्र ना पिटे हम जाना ऑपरेटर के ऑपरेटर वन ऑपरेटर के दाम इंगे फिनिश करा हाँ इधर जैसे मैं वाली का कावेट वैसे मित्र ने सामान्य ඒක තියෙනවා ඊට පස්සේ අපි කරන්නේ මෙතන කෝඩ් එක ටයිප් කරමු මුලින්ම අපි වේරියබල්ස් ටිකක් හදමු int x කියලා වේරියබල් එකක් හදනවා ඒකේ අගේ අපි දාමු බිඳුවයි කියලා මගේ කීබෝඩ් එකේ ලේඅවුට් එක පොඩ්ඩක් හැදුවා ඊට පස්සේ equal බිඳුවයි කියලා දැම්මා ඊට පස්සේ මේ වගේම x key age බිඳුව variables තුනක් අපි හදමු එක ලයින් එකේ ඉතින් ඒක කරන්නේ එහෙමයි y සමානයි y බිඳුව කරමු තව එකක් හදමු set සමාන බිඳුව කරමු හරි variables තුනක් හැදුවා ඊට පස්සේ semicolon එකකින් end කරමු දැන් මෙතන x key age y key age අපි 10ක් කරමුකෝ එතකොට example එකේ විදියට y key age 10ක් කරා set key age දැනට බිඳුව හරි ඔය තුන තමයි තියෙන්නේ ඊට පස්සේ අපි මෙන්න මෙහෙම ලයින් එකක් ගහනවා හරි x සමානයි න ධන ධන y කියලා ගැහුවොත් මොකද වෙන්නේ කියන එක තමයි මම මෙතෙන්දී කියන්නේ හරි දැන් මෙතෙන්දී x සමානයි ධන ධන y නම් මුලින්ම ධන මෙහෙක මේ විදියට ගහන්න පුළුවන් මේ විදියට ගහන්න පුළුවන් x = y ධන ධන ඔය දෙකේ වෙනසක් තියෙනවා හරිද ඒ වෙනස අපි බලමු මෙතන මේක කියන්නේ ප්‍රී ඉන්ක්‍රිමෙන්ටින් කියන්නේ හරිද මේක ප්‍රී ඉන්ක්‍රිමෙන්ට් කරනවා කියලා කියන්නේ ප්‍රී ඉන්ක්‍රිමෙන්ට් කලින් ඉන්ක්‍රිමෙන්ට් කරනවා මේකට කියන්නේ පෝස්ට් ඉන්ක්‍රිමෙන්ටින් කියන්නේ පෝස්ට් ඉන්ක්‍රිමෙන්ටින් හරිද මුලින්ම මෙතන මේ කියන්නේ x සමානයි මුලින්ම y ට එකක් එකතු කරලා ඉන්නේ කියන්නේ x සමාන කතාව අතහැරලා x ට මෙයාගේ දාන්න කලින් මුලින්ම y ට එකක් එකතු කරලා ඉන්න y ට එකක් එකතු කරාම දැන් y 11ක් වෙලා තමයි x ට වැටෙන්නේ හරිද ඒක තමයි ප්‍රී ඉන්ක්‍රිමෙන්ටින් කියන්නේ හරිද දැන් මම මේ කෝඩ් එක මේක මෙතන අපි තුන් මේක තමයි SL execute වෙන්නේ කියලා. මෙතෙන්දී මේක කිව්වොත් x සමානයි y. x මුලින්ම y ට සමානයි. ප්‍රී ඒ කියන්නේ x මුලින්ම y ට සමානයි. එතකොට x දැන් y ට සමාන වුණාම x ගේ අගේ මුලින්ම බිඳුවක් තිබිච්ච අගේ මුලින්ම y ට සමාන වෙනවා. එතකොට y 10ක් වෙනවා. හරි? 10ක් වුණාට පස්සේ තමයි එකක් එකතු වෙනවා හරි මම මේක පෙන්නනවා දැන් මේක දැනට අමතක ගන්න මේක මම කමෙන්ට් කරන්න මේක එතකොට එක්සිකියුට් වෙන්නේ නැහැ දැන් ඔය පෝස්ට් ඉන්ක්‍රිමෙන්ටින් කතන්දර එතකොට හරිනම් මේ x කී අගේ කීයක්ද වෙන්න ඕනේ x කී අගේ y ට කෙලින්ම සමාන වෙන්න ඕනේ මුලින් සමාන වෙලා තමයි ඒකට එකක් එකතු වෙන්නේ හරිද එතකොට ඒක අපි බලමු දැන් මෙතන අපි ගහමු system dot out dot println හරිද මේකක් ගැහුවා මෙතන අපි print කරමු x කියාගේ හරි මෙතන මේ s එක dot වලද වෙනවා කියලා හරි හරි දැන් මෙතන x කියාගේ මුලින්ම x ට y දාන. ඒ කියන්නේ y කියන්නේ දැන් 10යි.
දහය දාල ඉවර වෙලා x වැගේ 10ක් වෙනවා. ඊට පස්සේ y ට එකක් එකතු කරනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට y කියාගේ 11ක් වෙනවා x කියාගේ 10ක් වෙනවා. මුලින්ම x y කියාගේ 10 x ට දානවා කියන එක තමයි මේකේ අදහස් වෙන්නේ. මේ දන පස්සේ තියෙන හින්දා නැවත වතාවක් x ට a යගේ දැම්මට පස්සේ y කියාගේ එකකින් වැඩි වෙනවා. එතකොට y 11ක් වෙනවා. හරි. මේක ගන්න වෙන්න දැන් බලන්න එක රන් කරන්න කොහොමද කියලා. सेव करो सेव कर ला हाय सेव कर ला ඊට පස්සේ අපි මෙන්න මෙතන මේ run කියන එකේ තියෙනවා run file කියලා එක නැත්තම් shift එකයි F6 හරි run file කරාම මේ වඩ වෙන මෙතන 10 print වෙනවා මම x කියාගේ තමයි print කරේ x කියන්නේ කීයද x කියන්නේ බිඳුව තිබ්බා y කියාගේ මුලින්ම x ට දැම්මනේ x දාලා x print කරා මෙතන x දැන් 10යි මොකද y කියාගේ 10යි ඊට පස්සේ y ට එකක් එකතු කරා හරි ඒක නිසා y කියාගේ 11ක් වෙනවා දැන් මම මෙතන x වෙනුවට y print කරා හරිද මේක මම y print කරලා තාපහු run file කරෝ y 11ක් වෙන්න ඕන ඒක මොකක් හරි අවුලක් තියෙන මේක save කරමු save කරලා run කරෝ සේව් කරපු නැති හින්දා හරි මෙතන y 11ක් වෙලා තියෙනවා හරි දැන් මේ මොකක් චේන්ජ් එකක් කරලා ඊපස්සේ සේව් කරන්න සේව් කර නැත්නම් අර පරණ කෝඩ් එකම රන් වෙනවා මෙතන x print කරන්න ඕන නම් x නම් එක සේව් කරලා රන් කරන්න හරි රන් කරාම x 10යි ඊට පස්සේ මෙතන y print කරන්න ඕන නම් මෙතන y දාන්න control save shift එකයි F6 එදුවම මෙතන 11 print වෙනවා හරිද ඒ විදිහට print වෙනවා දැන් මෙතනින් වාර තේරෙනවා මෙන්න මේ විදිහේ statement එකක් තිබ්බොත් මුලින්ම කරන්න ඕනේ x ට දාන්න මේ y ගේ value එක හරිද x ට y ගේ value එක දැම්මට පස්සේ x ඒ ගන්නට මේ සමාන වෙනවා ඊට පස්සේ තමයි y ට වෙන දේ වෙන්නේ හරිද ඒ වගේ තව එකක් තියෙනවා ඒක තමයි මේක මේකේ මේ ධන ලකුණු අයින් කළා ධන ලකුණු ඉස්සරහට දාමු බලන්න ධන ලකුණු ඉස්සරහට දැම්මොත් මොකද වෙන්නේ කියන එක ගැන තමයි දැන් කතා කරන්නේ එතකොට අපි මෙතෙන්ට ධන දාමු හරි දැන් මුලින්ම බලන්න x සමානයි ධන y එහෙම වුණොත් x ට කලින් ධන තියෙන හින්දා මෙන්න මෙතනින් මේකේ අදහස වෙන්නේ x සමානයි මුලින්ම ධන තියෙන හින්දා මුලින්ම y ට එකක් එකතු කරලා ඉන්න හරි ධන මුලින් තියනවා නම් මුලින්ම y ට එකක් එකතු කරලා ඉන්න අනිත් හැම දෙයකටම කලින් y ට එකක් එකතු කරාම y දැන් 11යි හරි y දැන් 11යි අන්න ඒ 11 තමයි x ට ආදේශ වෙන්නේ හරිද එතකොට x උත් 11යි y තු 11යි මොකද y ට මුලින්ම එකක් එකතු වෙලා තමයි ඒක x ට ආදේශ වුනේ. ඒ කියන්නේ මුලින්ම y ට එකක් එකතු වෙච්ච හින්දා y දැන් 10 තිබ්බේ. ඒ 10 11ක් වෙලා ඒ 11 තමයි x ට ආදේශ වුනේ. ඒක එහෙම එකක් නෙවෙයි කලින් උනේ. කලින් උනේ මුලින් ආදේශ වෙලා පස්සේ එකතු. හරි? දැන් මේකේ වෙන්නේ මුලින්ම එකතු වෙලා පස්සේ ආදේශ වෙනවා. ඉතින් දැන් මෙතන x print කරත් y print කරත් දෙකම එකම ගේන්නේ මුලින්ම අපි y print කරමුකෝ save කරනවා run file කරාම දැන් 11ක් යනවා හරිද මේ ඊට පස්සේ දැන් මෙතන අපි හිතමු x print කරා කියලා x print කරොත් මම මේක save කරනවා ඊට පස්සේ run file කරන හරි දැන් මෙතන මේ අගයන් දෙකම 11 වුණා කලින් සැරේ එහෙම වුණේ නැහැ හරි
ඒ විදිහේ එකක් තමයි ඕකෙන් කියන්නේ post and pre incrementing කියන එක. ඉතින් අපි තා චුට්ටක් example එක click කරලා බලමු. ඒක කරන්නේ x සමානයි ධන ධන y කියලා මේව එකක් ගහනවා. හරි. ඊට පස්සේ මම ගහනවා system.out.println මේ මෙතන text එකක් දාමු අපි. මෙතන inverted commas ඇතුලේ දාමු අපි x සමානයි स्पेस धन लकुण कंबाइन कर धन एक्स की मुका प्रिंट मुका मुलिम एक्स धन धन वाई ने मुलिम धन धन तीन हिंद अभी मुलिम वाइट एकतुकल हर मुलिम वाइट एकतुकरा वाई एक हाँ हर वाई एक हाला एक हतम एक्स का आदेश එතකොට x ද ඒ ගාන ආදේශ වෙන හින්දා මෙතන x ව print එද්දි මෙතන මුලින්ම print එන්නේ x 11 කියලා මම මේක run කරන්න මේක save කරමු save කළා shift එකයි f5 එබුවම run වෙනවා එතකොට මේ x 11 කියලා වැටෙනවා මෙයාට හරි ඊළඟ step එකේදී අපි ගහමු ආපහු මේ වගේ එකක් system.out.println මම මේක copy කරලා ගන්නවා मेतन प्लेस कर मेतन वाई अगे बल मेतन वाई समान धन मेतन वाइड वेरियबल कथा थोड़ा बल वाइट मुखदेला मुलिम एक्स आदेश कल अभी धन धन इसरा तीन हिंद वाइट का वाई कोहम दहाटे दहाटेक हिंद मेतन वाई को अरे ඉතින් මෙතකොට x ගේ අගෙත් 11යි y ගේ අගෙත් 11යි කලින් කතා කරපු විදිහට save කරා shift එකයි f6 නේ 6 එබුවා හරි එතකොට x උත් 11යි y උත් 11යි මේ a result එක එන්නේ හරි ඊට පස්සේ අපි නැවත වතාව මෙහෙම වෙනස්කමක් කරමු z සමානයි x ධන ධන කියලා දාමු හරි මෙතන semicolon එකකින් බලමු හරි දැන් මෙතෙන්දී ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එකේදී x සමානයි 11 වෙනවා නේද y සමානයි 11 වෙනවා හරි ඔය කෙනෙ මේ 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 කෝඩ් කැල්ලෙන් පස්සේ x උයි y දෙකම 11යි එතකොට අපි තේරුම් ගන්න ඕන දේ බල නේද මෙන්න මෙතන දැන් ආපහු මෙතෙන්ට ආවට පස්සේ z සමානයි x ධන ධන කියලා තියෙනවානේ එතකොට z සමානයි x ධන ධන නම් z ට මුලින්ම x සමාන කරන මේක අර post incrementing කප්නේ කියන්නේ x z ට ඒ කියන්නේ ධන ධන තියෙන්නේ පස්සේ හින්දා අපි මුලින්ම z ට x සමාන කරලා තමයි ඒ තුරු දේවල් ටික කරන්නේ z කියන්නේ දැන් කියන්නේ මෙතෙන්ට මේ වෙද්දි z බිඳුව එතකොට මෙන්න මේ පොයින්ට් එක z සමානයි බිඳුවයි හරි මෙතන බිඳුවයි බිඳුවයි හරි බිඳුවට බිඳුව වෙච්ච ඉසේ හැබැයි දැන් මේ 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 පොයින්ට් එක පස්සේ එක් මේ කෝඩ් මේ කැලෙන් පස්සේ x 11ක් වෙලා තියෙනවා y තුත් 11ක් වෙලා තියෙනවා එතකොට මෙතෙන්දි මම මේ පේන මේක ලියන්නේ x කියන එක x සමානයි 11 වෙලා තමයි මෙතෙන්ට එන්නේ මොකද අර කලින් උඩ මේ කෝඩ් කැලල හින්දා හරි මේ 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 රිසල්ට් වලින්ම පේනවනේ හරි එතකොට z එක දානවා x ගේ අගේ දන දන පස්සේ තියෙන ඉඳ කෙලින්ම මේ ආදේශය කරලා ඉවර වෙනවා එතකොට මෙතෙන්දී මේ කැලෙන් පස්සේ z ගේ අගේ කීයක් වෙන්න ඕනද z සමානයි 11ක් වෙන්න ඕනේ නේ 11යි හරි හරි අපි ඒක ටෙස්ට් කරලා බලමු මෙතන මා සිස්ටම් ඩොට් අවුට් ඩොට් print ln එක අරගෙන මෙතන දාන්න මෙතන z දාලා මෙතන වේරියබල් එක කෝල් කරන එකත් ඉසෙඩ්ම කෝල් කරනවා හරි හරි ඉසෙඩ්ම කෝල් කරලා බලමු ඊට පස්සේ save කරා fn f6 මෙතන ඉසෙඩ් 11 වෙලා තියෙනවා හරි ඒ කියන්නේ මෙතන ඉසෙඩ්ට දාන්න කලින් අපි x ගේ අගේ ආදේශ කරා x ගේ අගේ මේ වෙද්දි 11ක් වෙලා තියෙනවා ඒ 11 ඉසෙඩ්ට ආදේශ කරා ඒ නමුත් ඒකෙන් පස්සේ අපි x ට
එකක් එකතු කරන්නත් ඕනේ මේ ධන ධන තියෙන හින්දා මේක ධන ධන පස්සේ තියෙන හින්දා ආදේශ කිරීමෙන් පස්සේ තමයි අපි එකතු කරන්නේ එතකොට මේ පොයින්ට් එකේදීම x කියාගේ එකකින් වැඩි වෙලා තියෙන එතකොට දැන් මෙතන x කියාගේ 12ක් වෙනවා හරි එතකොට මම නැවත වතාවක් අපි හිතමු x කෝල් කරා කියලා එතකොට මෙතන x කෝල් කරොත් මෙතන x කියාගේ මොකක් වෙයි x කියාගේ දැන් 12යි නේ හරි ඉතින් මේක මට සේව් කරන්න පුළුවන් run run file කර හරි දැන් x කියාගේ 12 හරි ඉතින් මේක මේක දැන් මං හිතුව මේ කෝඩ් කැල්ල මෙතෙන්ට දැම්ම කියලා මොකද්ද වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ මේ වෙන්න ඕන දේවල් ටික මේ ඔක්කොම උඩදි වෙලා ඉවරයි මෙතනදී අපි print කරන එක විතරනේ කරන්නේ හරි same result හරි 1 1 5 හරි then එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ විදිහට තමයි post and pre incrementing කියන එක වෙන්නේ මේක අපිට තව විදිහකට විදහා දක්වන්න පුළුවන් හරි ඒකත් අපි පොඩ්ඩක් test කරලා බලමු හරි මේ ටික මම හිතනවා clear කියලා ඊට පස්සේ මේවා ඔක්කොම මකලා මෙන්න මෙහෙම දෙයක් කරමු හරි මෙතන මම දානවා system.out.println හරි ඊට පස්සේ මේකට මම x දාන්නවා මෙතන ධන ධන දැම්මොත් මොකද වෙන්නේ මුලින්ම මේක ඕන දෙයක් කරන්න කලින් මේ ධන ධන තියෙන හින්දා මුලින්ම x එකක් එකතු කරලා ඉන්න ඕනේ මොකද මේක ඇවිල්ලා ප්‍රී ඉන්ක්‍රිමෙන්ටින්ග් නේ මුලින්ම x එකක් එකතු කරලා ඉන්න ඕනේ හරි මේක මම සේව් කරන්නම් එතකොට x එකක් එකතු කරාට පස්සේ තමයි අනිත් දේවල් ටික වෙන්නේ මුලින්ම x එකක් එකතු කරාම x බිඳුවේ හිටියේ බිඳුවට එකක් එකතු කරාම 1 වෙනවා දැන් අන්නේ 1 තමයි ඊගාවට මෙන්න මේ system.out.println කියන එකට පාස් වෙන්නේ. ඉතින් මේක අපි බලමු shift එකයි F6 එදුවම නේ x 1යි. හරි. නමුත් මෙතන මේක මකලා මෙතෙන්ට ධන ධන දැම්මොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි. දැන් මම සේව් කරා ආපහු run කරොත් මෙතෙන්දි බිඳුව. ඇයි? මුලින්ම මේක x ට ආදේශ කරන්නේ නැතුව අපි පාවිච්චි කරා. x කියන්නේ දැන් බිඳුවයි. බිඳුවට ආදේශයක් කරන්නේ නැතුව පාවිච්චි කරනවා. ඉතින් පාවිච්චි කරන හින්දා මුලින්ම බිඳුව විදිහට යූස් කරනවා. ඒ කියන්නේ x කියාගේ යූස් කරලා තමයි ඒකට එකක් එකතු කරන්නේ. හැබැයි නැවත වතාවක් අපි මේ ස්ටේට්මන්ට් එකම මෙතන යට දැම්මොත් හරි දැන් ආපහු print කරන්න කියනවා x ධන ධන නෙවෙයි ඒකම x කියලා නැවතවතාවක් x print කරන්න කියනවා හරි save කරනවා එතකොට දැන් මෙතෙන්දි x කියාගේ බිඳුවයි ඒ බිඳුව ඒ විදිහටම ආදේශ වෙලා use කරා එතකොට x බිඳුවයි ඊට පස්සේ මෙන්න මේ point එකෙන් පස්සේ මෙන්න මෙතනින් පස්සේ x එකක් එකතු වෙනවා එතකොට මෙතන x කියාගේ මෙතන වෙනවා එකක් නේ එකක් එකතු වෙනවා හැබැයි මෙන්න මේ පොයින්ට් එකෙන් පස්සේ x ට එකක් එකතු වෙච්ච ඉතින් මේ දෙවෙනි print ln එකේදී එයාගේ x වල අගේ 1 වෙනවා නේ එතකොට ඒක ඒ විදිහට මේ වෙනවා run කරා හරි 1 වුණා නැවත වතාවක් අපි හිතමු මෙතෙන්ට ධන ධන දැම්මා කියලා මෙතෙන්ට ධන ධන දැම්මොත් තව print ln එකක් දැම්මොත් මොකද වෙන්නේ මෙතෙන්දී නැවත වතාවක් x සමානයි x ට මේ x මෙතෙන්දි මේ විදියටම යූස් කරනවා මේ ස්ටේට්මන්ට් එකට ඊට පස්සේ එකක් එකතු කරනවා එන x මෙතෙන්දි 2 වෙලා 2 වෙලා තමයි මේ යූස් වෙන්නේ හරි දැන් මෙතන ආපහු x අපි print කරොත් ඒක මෙන්න මේ විදියට මේ වෙනවා හරි එතකොට x කියාගේ 3ක් වෙනවා. හරි. අපි බලමු control save කර x කියාගේ sorry 2ක් වෙනවා. මොකද 1ක් නේ එකතු වෙන්නේ. 1 1 5
මේකේ බිංදුව එක දෙක තුන මෙතන දන දන දැම්මත් වෙනසක් වෙන්නේ ඒක ඊළඟ ලයින් එකට තමයි බලපාන්නේ මේ මම පෙන්නම් control s run run file කරාම නේ මේක වෙනසක් වෙන්නේ මොකද ඊළඟ ස්ටේට්මන්ට් එකේ මේකේ මේ ලයින් එකෙන් පස්සේ තමයි x මෙන්න මේ පේලියේදී තමයි x කියාගේ තුනක් වෙලා එන්නේ එළියට හරි ඒ විදිහට තමයි post and pre increment කියන්නේ ඉතින් නැබයි කතාව වෙනස් වෙනවා මෙතෙන්දි අපි හිතමු මේ දන දන මුලින්ම මෙතෙන්ට දැම්මු print කරන්න කලින්ම මුලින්ම x එකක් එකතු කරලා ඉන්නවා මුලින්ම x එකක් එකතු කරලා තමයි අපි print කරන්නේ එතකොට x බිංදුවේ හිටියේ බිංදුවට එකක් එකතු වෙලා a value එක තමයි print කරන්නේ එතකොට x කියාගේ එකක් වෙනවා ඔව් sorry save කරන්න fn f6 යහුවොත් නේ x එකක් එකතු වෙලා හැම තිස්සෙම එකක් එකතු වෙලා තමයි substitute වෙන්නේ මේක මාපහු මෙතෙන්ට දැම්මොත් නැවත තව save කරනවා එතකොට 1 2 කියලා තමයි print වෙන්නේ හැබැයි කලින් වෙනස් මේ විදිහට තමයි post and pre incrementing කියන ඒවා use වෙන්නේ ඉතින් හිතනවා ඔයාලට මේක තේරුණා කියලා බොහොම ස්තුතියි විකිලැබ් channel එකත් එක්ක එකතු වෙලා හිටියට මේ පාඩම ඉගෙන ගන්න